පුංචියා අපට නැනගුණ ගම් තුළින් පුංචි දුවලපු තාලට අද අපි අරගෙන ආවේ ඉතාමත් දුර්ලභ ගණයේ සිදුවීමක්. මගේ ප්‍රාථමිකාංශයේ ඉගෙන ගන්න සුහස් පුතාටත් සිහත් පුතාටත් නිවාඩු දවසේ පරිසරයත් එක්ක ජීවත් වෙද්දී අත්විඳින්නට ලැබුණු අත්දැකීමක් තමයි අද අපි ඕගලන්ට අරන් එන්නේ. පුතාලා දන්නවද අද අපි අත්විඳින්න උනේ මොන වගේ දෙයක්ද කියලා? අපිට දකින්න ලැබුණ පුතේ පුංචි කබර පෙටියෙක් සහ විශාල ගරුඬ පත්තෑයෙක් අතර සිද්ධ වෙච්ච සටනක් කිව්වොත් නම් නිවැරදි. ඉතින් පුතාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලාගෙන හිටියොත් පුතාලට බලාගන්න පුළුවන් වෙයි මේ සටනින් කවුරු ජයග්‍රහණය කරයිද කියලා. පුංචි කබර පෙටිය දිනයිද පත්තෑය දිනයිද කියලා පුතාලම බලන්න. අපේ විෂයට අදාළව මේ ගැන කතා කරපු පරිසරයේ ප්‍රබල සත්වයන්ගේ ආහාර බවට දුර්වල සත්වන් පත්වෙන එක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ආහාර ධාමයක් කියලා. මේ ආහාර ධාමකේ සුභාධර්මයේ හදලා තියෙන්නේ සුභාධර්මයේ සමතුලිතතාවය ඉතාමත්ම හොඳින් රැකගන්න අවශ්‍ය වන නිසා. තවදුරටත් විග්‍රහ කරොත් ඕනෑම ජීවියකට තනි ශෛලයක සිට විශාලතම සත්වයා දක්වා, ඒ කියන්නේ නිල්දල් මසා දක්වාම ජීවත් වීමට නම් ආහාර අවශ්‍ය වෙනවා. ආහාර ධාමයක ප්‍රධානම පරමාර්ථය වන්නේ ශක්තිය සහ පෝෂණය ගලා යෑමට සැලැස්වීමයි. සුභාධර්මය තුළ මේ වගේ ආහාර ධාම විශාල සංඛ්‍යාවක් අපිට බලාගන්න පුළුවන් වෙනවා පරිසරය හොඳින් අධ්‍යයනය කරොත්. ඉතින් අපි මේ වීඩියෝ එක බලලා තීරණය කරමු කවුද අවසාන වශයෙන් දිනන්නේ කියලා. මේ වගේ සුභාව ධර්මයේ තියෙන පාරිසරික සාධක අධ්‍යයනය කරන්න, නිරීක්ෂණය කරන්න, දානත් හොඳට හිතර ගන්න. පරිසරයේ සිටින ලස්සන වගේම ඉතාමත්ම භයංකාර භයානක සිදුවීම් පවා අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ වගේ නිරීක්ෂණයන් තුළින්. සුවපත්, සමබර, යහපත්, ශක්තිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ හැමදෙනාටම. බොහොම ස්තුතියි.